රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. සත්‍ය හරියටම කියන සිත රාත්‍රී පුවත් විකාශය සමගින් මම උත්පලා ජයසිංහ ප්‍රථම නවදානේ පුවත් සිරස් තල වෙත එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවේදී අත්ෙන් අත්තට ජනපති මල්වතු ආස්ගිරි මහනාහිමිවරුන් බැහැදකි තේරවාදී බුදුදහම අධ්‍යයනයට මහා විහාර විශ්වවිද්‍යාලයක් ජනපති සැලසුම කියයි ව්‍යාපාරිකින් දේශපාලනඥින්ගේ වහලුන් විය යුතු නැහැ සජිත් කියයි ගැටළු වෙනුවෙන් ජීවිතයේ පූජා කරන්න හදන මෛත්‍රී ඇත්ත ප්‍රශ්න යට ගහන්න දේශපාලනඥින් ගහන ගේම් එක ගැන විජිත කියන කතාව ඩෙංගු ඉහළට මෙහෙම ගියොත් ඉදිරියේදී ඩෙංගු අධිවසංගත තත්වයක් IDH අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ කියයි ඩෙංගු මඩින්න ගුවනින් රසායනික ද්‍රව්‍ය සමෘද්ධිය නැති කළොත් ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියන ජගත් ක්‍රිකට් ආයතනයේ නව සභාපති ෂම්මි නිතරංගෙන් ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් තිබෙනවා ෂම්මි කියයි ලේකම් දුරේට මොහන්ද සිල්වා ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි අරගෙන අපේ පරිසරය විනාශ කරලා දැන් අවුරුදු දෙකක් සම්පූර්ණයි අදටත් අපේ රටේ බලධාරීන් නඩු දාන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරිව මැරිගෝ රවුන්ඩ් පදිමින් ඉන්නවා මේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන අප තබන විශේෂ සටහනයි 2021 වසරේ මැයි 20 වනදා එක්ස්ප්‍රස් පර්ල් නැව අපේ රටේ බටහිර වෙරළට ඔබෙන් ගිනිගෙන ගිලී ගියා. එහි අතිශය අන්තරායකර කන්ටේනර් 81ක් තිබුණු බව තමයි වාර්තා වුණේ. නයිට්‍රික් අම්ලය ටොන් 25ක් වගේම ඉන්ධන ටොන් 348ක්ද මේ ගිලී ගිය නැවෙහි තිබුණා. මේ සියල්ල වගේම තවත් භයානක පාරිසරික විනාශයකට හේතු වූ නර්ඩල්ස් ප්ලාස්ටික් කැට බිලියන 75ක් සහිත කන්ටේනර් 1488ක්ද මේ නැවේ තිබුණා. නර්ඩල්ස් කියලා කියන්නේ ප්ලාස්ටික් නිෂ්පාදනයට භාවිත කරන කුඩා කැට විශේෂයක්. මේ සියල්ල අවසානයේ නතර වුණේ අපේ වෙරළබඩ පරිසරයේ සේම දීවර ප්‍රජාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමින්. මේ වන විටත් සාගර ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වී ගොස් අවසන්. මේ රසායනික අනතුර ලෝකයේ සාගර ආශ්‍රිතව සිදු වූ අතිශය විශාලතම විනාශය බව අවිවාදාත්මකයි මේ විනාශයට දැන් අවුරුදු දෙකයි අවම වශයෙන් මේ පරිසර හානියට ඇමරිකානු ඩොලර් බිලියන 6කට වැඩි වන්දියක් ලබා ගන්නට හැකි බවයි එක් කණ්ඩායමක් පවසන්නේ තවත් විශේෂඥ කණ්ඩායමක් පවසන්නේ මේ වන්දිය නිවැරදිව තක්සේරු කළේ නම් වන්දිය මීට වඩා බොහෝ වැඩි විය යුතු බවයි කෙසේ නමුත් වන්දිය තක්සේරු කරගෙන ඊළඟට නඩු පවරන්නේ කොහෙද කියලා මහා වාද විවාදයක් ගියා ශ්‍රී ලංකාවේ නඩු පැවරීමෙන් වැඩි වාසියක් අත්විය හැකි බවට නීති විශාරදීන් කණ්ඩායමක් පෙන්වා දෙද්දී නඩුව අන්තිමට නතර වුණේ සිංගප්පූරුවේ. ඒ මේ නැව ඔය සිංගප්පූරු දජය සහිතව යාත්‍රා කළ නිසා. හොඳේ දැන් මේ අතර වාරයේ තමයි නැවට නඩු දාන එක පමා කරන්නට හෝ නොදා ඉන්න අතයට ගනුදෙනුවක් වුණා කියන ප්‍රශ්නය ගැන ඇමති විජේදාස රාජපක්ෂ කතා කළේ. එංගලන්තයේ බැංකුවකට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් බැරවූ බවක් ගිනුමේ අයිතිකරු චාමර ගුණසේකර ලෙසත් නම් සඳහන් වුණා නේද අදටත් චාමර ගුණසේකර හෝ ඇමරිකානු ඩොලර් මිලියන 250 ගැන මුකුත් හොයාගෙන නැහැ දැන් අන්තිමට අවුරුදු දෙකකට පස්සේ නඩුව ඉතින් කොහොම හරි සිංගප්පූරු ගියා මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් පවා නිකුත් කරා එහි සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි අපේ නීතිපතිවරයා සිංගප්පූරු
මහාධිකරණයේ හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බවයි. පසුගිය මාසයේ 25 වෙනිදා තමයි මේ හිමිකම් පෑමේ ඉල්ලීම ගොනු කරලා තියෙන්නේ. දැන් මේ සිංගප්පූරු මහාධිකරණයේ කියන්නේ සාමාන්‍ය අංශය තමයි මේ නඩුව පවර්ලා තියෙන්නේ. සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයට මාරු කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ නඩුව දැන් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයට මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව යලි සලකා බලමින් ඉන්නවලු. දැන් ඇත්තටම නඩුව දාන්න ඕනේ සිංගප්පූරුවේ මොන අධිකරණයේද කියලාවත් මේ බලධාරීන් දන්නේ නැද්ද? දැන් මේ නඩුව පවත්වගෙන යන්න සිංගප්පූරු නීති විශාරදීන්ට දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.6ක් වැය කරන්නට වෙන කතාව සත්‍යක්ද? කවුද ඊට ඩොලර් ගෙවන්නේ? දැන් මේ විදිහට සිංගප්පූරුව ඇතුලේ මේ අධිකරණ ඇතුලේ නඩුව මාරු කරමින් ඉන්නේ ඇයි? මේ ඒ පිළිබඳව අපට කතා කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාථ් දාබරේ. මේකේ පොලියුට එහෙම නැත්නම් දූෂකයා නැව් සමාගම හැටියට තමයි අපි සලකන්නේ. මීප ආයතන විසින් පත් කළ විශේෂඥ කමිටුව. විශේෂඥ කමිටුව විසින් අන්ති ප්‍රමාණය අන්තර්කාලීන වාර්තාවක් ගොනු කරා. ඒ දෙවැනි වාර්තාවෙන් කියවුණා අපේ රටට පාරිසරික වන්දි වශයෙන් ලැබිය යුතුයි ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් කියලා. මේ වාර්තාව ඇත්ත වශයෙන්ම ගණනය කරලා තියෙන්නේ 2022. එහෙම නැත්නම් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ වෙනකම් විතරක් කරන ලද ගණනය කිරීමේ. දැන් ඊට පසුව ගණනය කිරීමක් මේ වෙන විට කරලත් නැහැ. ඒතර මේ විදිහට රාජ්‍ය අංශයේ දැඩි අකාර්යක්ෂමතාවයක් අපි දැක්කා. සිංගප්පූරුවේ සාමාන්‍ය මහාධිකරණයෙන් මේක වාණිජ මහාධිකරණයට මාරු කරන්න යන්නේ ඇයි කියන කාරණය පිළිබඳව ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් රජය විසින් කළේ නැහැ. මේ තීන්දුව තීරණ ගැනීමේ බලය ජනතාව බාල දීලා තියෙන බහරයක් හැටියට, එහෙම නැත්නම් ජනතාව වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න කියලා නැතුව නැව් සමාගම් වෙනුවෙන් හෝ ඔවුන්ගේ පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් නෙමෙයි. ඉතින් මේ ජනතාව වෙනුවෙන් නම් මේ තීන්දුව තීරණ ගත යුත්තේ මේ නිලධාරීන්. ඒගොල්ලෝ පිටරටකට ගිහිල්ලා නඩු පැවරුවා නම් මේ නඩුවල මොකද වෙන්නේ, ඇයි මෙහෙම මේ අධිකරණ මාරු කරන්න කියන කාරණය පිළිබඳව දැනුවත් කරන්න තියෙනවා. මේවා රහසිගතව සිදු කළ හැකි දේවල් නෙමෙයි, ජනතාවට කොලේ වහලක් සිදු කළ හැකි දේවල් නෙමෙයි. මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපාන් රජයේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. තේරවාදී බුදුදහම අධ්‍යයනයට ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් විස්ථාපිත කිරීම තම අරමුණ බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. මල්වතු අස්කිරි මහා නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණියා. ඒ මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදකීම සඳහායි. ප්‍රථමයෙන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදකිමින් ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තා. මම ජපානයේ ගියාම ආධාර ඉල්ලනවා මහාවිහාර විශ්වවිද්‍යාලය ඇතුළත. තේරවාද බුද්ධ ආගමයි බුද්ධ ආගම ගැන විතරයි කියන මොකුත් අනුනාතුකොට අපි දැනක් වෙලා එක් කරමු. ඒකත් ජාත්‍යන්තර මට්ටමට ගේනවා. අපි එතෙන්ට ගෙනල්ලා ඒක තේමාව කරගෙන හැරෙමු. මම හිතන්නේ අපිට ඒකට එකතු කරලා තායි විද්‍යාලයක් කොහොමද ඒකයි කරන්න. මම හිතන්නේ තාම්මම්බෙට තායිලන්තේ මියන්මාවටත් මෙතෙන්ට එන්න කියලා. එකතු වෙලා අපි ඒක ජාත්‍යන්තර මට්ටමේ ඒ වැඩසටහන ගෙනියන්න. අනික අර විශ්වවිද්‍යාල නිෂ්පාදන පිළිබඳගේ නීතියත්ම ගෙවිගන්න. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ අස්කිරි මහා විහාරයේ වෙතයි. එහිදී අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ව්‍යාපාරිකයින් දේශපාලකයින්ගේ වහලුන් විය යුතු නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමිනුයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරිකයින් දේශපාලකයින්ගේ වහලුන් නොවිය යුතු බවයි. විශේෂයෙන්ම මේ රටේ දේශපාලඥයෝ ඉන්නේ ව්‍යාපාරිකයින්ට ගැටලුවක් උද්ගත වෙනකොට ඒව විසඳන්න නෙවෙයි. එහෙම ගැටලු විසඳීමට දේශපාලඥයෝ පත් වෙනවා නම් ඒ කියන්නේ රටේ සිස්ටම් එක ෆේල්. මේකේ සිස්ටම් එක ස්ට්‍රක්චර් එක තියෙන්නට ඕන. ඔබ සියලු දෙනාම දේශපාලඥින්ගේ වහලුන් බවට පත් නොවි ක්‍රමවේදයේ ව්‍යුහය සකස් වෙලා තිබෙන්නට ඕන. નિરાයාසයෙන්ම ඔබගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන උත්තර ලැබෙන වැඩ. නමුත් එසේ වෙන්නේ නැහැ. ඒක මොකද අපේ සිස්ටම් එකේ බරපතල ෆේලියර් එකක්. අපේ
ස්ට්‍රක්චර් එකේ බරපතල ෆේලියර් එකක් තිබෙනවා. අපේ ව්‍යුහයේ අඩුපාඩුකම් රසක් තිබෙනවා. ඒ නිසා දේශපාලඥයාගේ වගකීම තමයි ව්‍යවසායකින්ට ප්‍රශ්න උද්ගත වෙනකොට තමන් ඒකට මැදිහත් වෙලා විසඳුම්කාරයා බවට පත් වෙන ඒ පරණ ක්‍රමය බැහැර කරලා සිස්ටම් එක තුලින් තමන්ට විසඳුම් ලැබෙන අවස්ථාවක් නිර්මාණය කරනවා. ඇතැම් ආගම් අදහන ජනතාව විවිධ සංවිධාන වෙත යොමු කර ගැනීමට සමහර කණ්ඩායම් කටයුතු කරන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සියදිවි නසා ගැනීම ඉහළ යාමට මත්පැන් භාවිතයේ ප්‍රධාන හේතුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම ගැටළු වලින් රට බේරා ගැනීමට තම ජීවිතේ පූජා කිරීමට උවද තමන් සූදානම් බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. අද ඊයේ නොවේ දේශපාලකෙක් වශයෙන් මේ රටේ පුරවැසියෙක් වශයෙන් මම දන්නවා. මේට අවුරුදු 25ක 30ක විතර ඉඳලා මේ රටේ බෞද්ධ පවුල් බෞද්ධාගමෙන් ඉවත් කිරීමේ වෙනත් විවිධ සංවිධාන වලට බඳවා ගැනීමේ ව්‍යාපාරය තිබුණා. ඒ ව්‍යාපාරය අද ඉතාමත් ශක්තිමත් වෙලා තියෙනවා. අපි යම් කිසි කාල සීමාවක කතා කළේ සිංහල බෞද්ධ පවුල් යම් බේස් විසින් අපෙන් අයින් කරගන්නවායි කියන එකයි. දුකීභාවය, දුප්පත්කම සහ වෙනත් විවිධ ආර්ථික සමාජ ප්‍රශ්නත් එක්ක. අද විශාල වශයෙන්ම මේ රටේ බෞද්ධ පවුල් මෙන්ම උතුරේ හින්දු පවුල් වෙනත් සංවිධාන වලට වෙනත් දර්ශන වලට අද ඒකරාශී කරගන්නවා. එක් පැත්තකින් දුකීභාවය සහ සමාජ ප්‍රශ්න. ඊයේ පෙරේදා අපි දැක්කා මේ රටේ දේශන පවත්වපු දේශකේ කතෝලික පූජකතුමාලා විසින් විරෝධය පළ කරලා එළවල දැක්කා. වික්ෂුන් වහන්සේලා අපේ ගෞරවණීය ඒ පිළිබඳව දැනි විරෝධයක් පළ කෙරුවා. අවසරයි මට කියන්නට මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා නායකත්වයක් අරගෙන යම් වැඩපිළිවෙලක් කරන්න මේ රටේ තද එන්නේ ඉන්න සීරි රසා ගැනීම වැඩි වෙනවා. ඒ වැඩිවීම වලට එක් හේතුවක් තමයි මත්ද්‍රව්‍ය. ඒ නිසා අපි අපේ ජීවිත පූජා කරන්න සූදානම් ඔබ වහන්සේලා සමග මේ තිබෙන තත්ත්වයන්ගෙන් සමාජයේ බේරා ගැනීම සඳහා රටේ සැබෑ ගැටලු සංගවන්නට දේශපාලකයන් ජාති සහ ආගම්වාදයේ අවස්සන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. මේවාට රැවටෙන්න එපා කියලා ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. යුද්ධ අවසන් වෙලා අවුරුදු 14ක් ගෙවුණා. යුද්ධ කාලෙ තිබුණටත් වඩා ආර්ථිකයේ කඩන් වැටලා බංකොලොත් රටක් බවට පත් වුණා. අද ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට රටේ ආර්ථිකයේ කඩන් වැටිලා තියෙනවා. ඒකින්ම පේනවා පාලකයන්ට මේ රටේ ආර්ථිකයේ ගොඩනගන්න කිසිදු හැකියාවක් නැහැ. අපි දැන් ජාතික සමගිය ගොඩනගන්න වහාම කඩිනම් පියවර ගන්න ඕනේ. රටේ ප්‍රමුඛතම ප්‍රශ්නේ බවට අවතැන් වූ ජනතාවගේ ප්‍රශ්නේ අරගෙන ඒ ප්‍රශ්නෙට වහා විසඳුම් දෙන්න. අතුරුදහන් වූවන් පිළිබඳ වහාම ඒ තොරතුරු සොයාබල්ලා ඒ අයගේ පවුලේ ඥාතීන්ට සාධාරණ ඉටු කරන්න පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධ වෙලා කාර්ය සාධක බලකායක් ගොඩනගලා වසර දෙකක් කාලයක් සඳහා විනාශ වෙච්ච උතුරු සහ නැගෙනහිර පළාත් ගොඩනැගීම සඳහා වෙච්ච මෙහෙයුමක් කඩිනම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න. ඒ යුද්ධය නිසා පීඩාවට පත්වෙච්ච සියලු ජනතාවගේ හිත් සුවපත් කිරීම සඳහා වෙච්ච යාන්ත්‍රණයක් තමයි සත්‍යාපද සන්ධාන කොමිසම කියන්නේ. නමුත් ඒක දැන් පිහිටවන්නේ නැතුව අවුරුදු 14ක් වෙලා දැන් ප්‍රශ්නේ යල්පැන ගිහිල්ලා තියෙනවා. ජාතිවාදී ආගම්වාදී අවුස්සන සිදුවීම් සිද්ධ වෙනවා. මෙගිතා පැහැදිලිව දේශපාලන කුමන්ත්‍රණකාරී වැඩක්. දැන් පාලකයෝ උත්සාහ කරනවා මේ ඇත්ත ප්‍රශ්නේ අටගහලා ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න උඩට ගෙනල්ලා ජනතාව ඒ ප්‍රශ්නත් එක්ක හිර කරන තත්වයකට ගේන්න. අපි ඉතා ඕනෑකමින් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ජාතිවාදී ආගම්වාදී කුමන්ත්‍රණ වලට අහු වෙන්න එපා. රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ විද්වත් කතිකාවතක් සංවිධානය කර තිබුණා. ඒ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී මේ එහිදී පළ වූ අදහස්. අරගලේ කතාවේ මොකද්ද මූලිකව තියෙන්නේ? අපි ගාව ජාති ભેද ආගම් ભેද කුල ભેද තිබ්බේ නැහැ. ශ්‍රී ලාංකික හැටියට හිටියේ. අපි වෙනම කතාවක් එළියට ගෙනාවනේ. මේ අන්තවාදී ත්‍රස්තවාදී කියන මතවාදය අපි පැරද්දුවානේ. දැන් ආයෙ දළු දාලා ගහ පෝෂණය කරන්න හදනේ. ප්‍රශ්නයක් තියෙනවා නීතිය ක්‍රියාත්මක වීමේදී. අපි දන්නවනේ ওই ಜಾති ආගම ගැන කතා කරන අයගේ ඉතිහාසවල අපි ඔක්කොම දන්නවනේ. පංගුවේ දැන් මේ කවුද අර ජෙරම්ද කාවද අත්තරංගුවට ගන්න කියනකොට ජෙරම් ගිහලා ඉවරයිනේ. ඉතින් ජනාධිපතිතුමා කියන්න ඕනේ ජෙරම්ව ගැන වார்த்தාවක් ගැන කලවන්නේ. අයි බුද්ධි අංශේ නැද්ද? අද අර කැම පාර්සල් 1000 කෝඩ කරපු ගම මුළු කොළඹ නගරයටම 10000ක අමුදාව පොලිසිය දැම්මා. ඒතකොට ඔය බුද්ධි අංශේටම 2019 අප්‍රේල් මාසේ 4 දවෙනිදාකොට සහරාන් මරාගෙන මැරෙනවයි කියලා පණිවිඩය ආවා. ඒකට එදායි එහෙම හමුදාවක් දැම්මේ නැත්. ඒක තමයි මේ පාස්කු එක ගැන දින ප්‍රශ්නේ. ඒකයි කියන්නේ මේක කුමන්ත්‍රණයක් කියලා. ලංකාවේ තියෙන දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න දැන් මේ ඔය පිරිසගේ ස්වභාවය තමයි ඕක. දැන්
දැනගන්න නැති වෙන විදියක් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේවා මේ භූදේශපාලනික සිදුවීම් හරහා ඇදිලා යන කාරණා ජියෝපොලිටික්ස් කෑල්ල ඇතුලේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ සහරාන්ගේ ප්‍රශ්නත් එහෙමයි දෙරම අත්තනම් උඩ ගන්න එක වෙනම කතාවක් මේකේ අභ්‍යන්තරයක නෙමෙයි ඔය හිතන තරම් ඔය අන්තවාදයේ සහ ත්‍රස්තවාදයේ පාලනය කිරීම සුමට කාරණයක් නෙමෙයි 48 56 ඉඳන් කතා කරනවානේ දැන් පළාත් සභාවේ මේ ඉඩම් අයිතිය දෙන්න එපා කියනවා පොලිස් බලය දෙන්න එපා කියනවා යුද්ධය අවසන් වෙලත් අවුරුදු 14ක් වෙනවනේ ඒතර අවුරුදු 14ක් යුද්ධය අවසන් වෙලත් අපිට තවම උතුරු නැගෙනහිර සම්බන්ධව අපිට තවම දේශපාලන එකඟත්වයකට එන්න බැරි වෙලා තියෙනවානේ මේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වල ඉන්න දේශපාලන පක්ෂ වලට ඇයි අපේ රටේ පාලකයන්ට තියෙන්න එපා මේ ගැන විවිධභාවයක් ඒ වගකීම සිද්ධියේ නැති වුණාට පස්සේ නෑ ඒකට අපි කොහමද වග කියන්නේ කාර්ය කරා එක මෙයා කරයි කියලා එහෙම ගැලවෙන්න බෑ ඉතින් එහෙමනම් ඉතින් රටේ පාලකයෝ ඕනේ නෑනේ ඒකයි අපි හැමතිස්සෙම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව විසිරුව හරින්න ජනාධිපතිතුමාගේ බලය තියෙනවා ඒ බලය පාවිච්චි කරන්න කිසියෙකුට මේ පාලනය ගෙනියන්න බෑ ඒක බාර ගන්න කෙනෙක් හිටියේ නෑ අරගලේ හිටියෝ දානිස්ල අරගලේ හිටිය අරගලේ හිටපු කට්ටියත් එක බාර ගත්තේ නෑ බාර ගන්න එහෙම ක්‍රමවේදයක් තිබුණ නෑ ඒතොත් තිබුණ එකම ක්‍රමවේදයෙන් මේක ඒතොර මෙයාලා කියන සටකවට දැන් මේ පාර්ලිමේන්තුව විසිරුවලා මේක කියන එක ඒක සටකවට දේශපාලන උපක්‍රමයක් ඉතින් ඒකට අහු වෙන්නේ නැහැ මේ ඉන්න පාලකයා මෙතනින් එහා මං නම් හිතන්නේ මේ පක්ෂ දේශපාලනේ හරි රනිල් හරි මහින්ද හරි නැත්නම් දිනේෂ් ගුණවර්ධන හරි කවුරු හරි කරයි කියලා අපි හිතනවා නම් ඒක වැරදි. මං හිතන්නේ මේක කරන්න ඕනේ අපි හැමෝම එකතු වෙන්න ඕනේ ආය පාරක් අරගලේ අපි හැමෝම එකතු වුණානේ. ඉදිරියේදී රට තුළ ඩෙන්ගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ පවසනවා. IDH රෝහලට දිනකට ඩෙන්ගු රෝගීන් 18 දෙනෙකු පැමිණෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වසරේ මේ දක්වා ඩෙන්ගු රෝගීන් 35419 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 7978ක්. කොළඹ දිස්ත්‍රික්කෙන් ඩෙන්ගු රෝගීන් 7411 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කෙන් මේ දක්වා වාර්තා වී ඇති ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 2121ක්. මේ අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබන ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂ දිනේෂ් කොග්ගලගේ ප්‍රකාශ කළේ දිනකට ඩෙන්ගු රෝගීන් 18 දෙනෙකු රෝහලට ඇතුළත් කරන බවයි. මෙම තත්ත්වය නිසා ඉදිරියේදී ඩෙන්ගු අධිවසංගත තත්ත්වයක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නා. මේ දිනවල දිවයිනතුල පවතින වැසි තත්ත්වයක් සමග ඩෙන්ගි රෝගයේ ව්‍යාප්ත වීමේ යම්කිසි වැඩි ප්‍රවණතාවයක් අපි දකිනවා. ඉතින් මේක ඉදිරියට වසංගත තත්ත්වයක් අධිවසංගත තත්ත්වයක් බවට පත්වන්නත් පුළුවන් මේ යන විදියට පැතිරීම තිබුණොත් එහෙම. ඒ වගේම ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අංගොඩ IDH රෝහලට මේ වන විට ඩෙන්ගු රෝගීන් ඇතුළත් වීමේ යම්කිසි වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. දෛනිකව රෝගීන් 15ක් 18ක් වගේ ප්‍රමාණයක් ඩෙන්ගි රෝගී නිසා රෝහල්ගත වෙනවා. ඔවුන් සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිකාර පහසුකම් රෝහල මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව අපි ලබා දෙනවා. ඉතින් ඒ වගේම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රෝග නිවාරණ කටයුතු, ඒ වගේම ප්‍රතිකාර කටයුතු, අනිකුත් රෝහල් වලත් අනිකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගිනුත් සියල්ලගෙම සිදුවෙන අවස්ථාවකදී අපි මහජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී පෙර කාලවලදී වගේම මෙම ඩෙන්ගි රෝගය මර්ධනය කරගන්නට පුළුවන් වන්නේ අපි අපිම උනන්දු වුණොත් විතරයි. මේ ඩෙන්ගි මර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දෙන්න කියලා තමයි මේ අවස්ථාවේ මම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිනෙන් දින හිස ඔසවන ඩෙන්ගු මදුරු ගහණය පාලනය කිරීමට මේ වන විට දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මකයි. වයඹ පළාත තුල විශේෂ ඩෙන්ගු මර්ධන සතියක් ලබන 22වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට සලසුම් කර තිබෙනවා. වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ළඟා විය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙන්ගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගනිමින් පරීක්ෂා කිරීම අද සිදු කෙරුණා. එහිදී රසායනික ද්‍රව්‍ය ඉසීමද සිදු කර තිබෙනවා. කොළඹ ආහාර පාන අලෙවිකරණ අපනශාලා ආශ්‍රිතව විශේෂ සොයා බැලීමක් අප සිදු කළා. එහිදී පැහැදිලි වූයේ උදෑසන දහවල් සහ රාත්‍රී ආහාර අලෙවිය පහත වැටී ඇති බවයි. ආහාර මිල ඉහළ යාම සේම මුදලයගේ පහත වැටීම ජනතාව අත මුදල් හිඟවීමත් මීට ප්‍රධාන ලෙස බලපා තිබෙනවා. කොළඹ රැකියාවලට එන බොහෝ පිරිස් තුන්බෙල පිරිමහ ගන්න හෝටල්වල ආහාර පානවලි. රැකියාවට එන අය කෑම ගන්න ස්ථානත් විවිධ තරාතරම් වලට බෙදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සමහර ප්‍රධාන පෙළේ රැකියාවල නිරත වන උසස් නිලධාරීන් අතරින් තුන්බෙලට ෆයිව් ස්ටාර් වලින් කන අයත් ඉන්නවා. බොහෝ අයට ඒ හයිය නැහැ.
වැඩිම පිරිසක් ළඟපාත තියෙන සාමාන්‍ය හෝටල් වලින් තමයි බොහෝ පිට උදේ හෝ දවල් හරි පිරිමහ ගන්න. අද පෙට්ටි කඩයකින් හෝ ලොරි කඩයකින් ගන්න බත් පැකට් එකක් පවා රුපියල් 300ක් වෙනවා. ඊට වඩා හොඳ තැනකින් එළවලු හතරක් සහ මාළු කෑල්ලක් එක්ක බත් පැකට් එකක් රුපියල් 500කට අඩුවෙන් ගන්න බෑ. ඒ අයට එළවලු මස් මාළු වල ගාන වගේම විදුලිය, ජලය, ගෑස් සේවක පරිණදි ගෙවලා ඊට අඩුවෙන් දෙන්නත් බෑ. අද වෙන විට ජනතාව තම වියදම් අඩු කරගන්න පුළුවන් හැම අංශයකින්ම අවම කරගෙනමින් ඉන්නවා. ඒකට එක් ප්‍රධාන හේතුවක් වනුයේ මුදලේ අගය පහත වැටීමයි. වෙනදා ඉතා හොඳ වෙළඳාමක් තිබූ බොහෝ කෑම කඩවල අද තත්ත්වය සෝචනීයයි. ඊට හේතුව අද ජනතාව තම කෑම බීම වලින් පවා වියදම් අඩු කරමින් හරියට බඩට කන්නේවත් නැතිව දුක් විඳින තත්ත්වයට ඇද වැටිලා තම වෙළඳාම පහත වැටි ඇති ආකාරය පිළිබඳව කතා කළ හෝටල් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මම හිතන්නේ ආර්ථික ප්‍රශ්න හින්ද තමයි මේ තරම් කස්ටමර්ස්ලා අඩු දැනටම කඩේ වහන්න තරම් ඒ තමයි අපි මේ පහුගිය දවස්වල තීරණය කරේ කෙනෙක් කැටල වැඩක් ගැත්තේ නැහැ නමුත් අපි මේ කරන්නේ අපේ සේවකයෝ ගැන පැත්තෙන් හිතලා මොකද මේ මිනිස්සු සම්පූර්ණම අතරමං වෙනවා නක්ම අඩු වෙලා තියෙන බිස්නස් එක කියන්නේ උදේ ඉඳලා බිස්නස් නෑ ඩල් සාමාන්‍ය වෙනදා වගේ අර ගිය මාසෙක ගිය වගේ බිස්නස් එක නෑ මාළු කැම චිකන් කැමත් වැඩි මිනිසුන්ට කන්න බෑ ඒ කන්න බෑ කියන්නේ මේ ගාන ඒ ගාන දිලා කන්නත් බෑ අනිත් එක බිස්නස් එකකුත් නෑ මෙල වැඩි වුණාන් පස්සේ ගොඩක්ම අඩු වුණා ගෑස් එකෙන් තමයි මුලින්ම අඩු වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ මෙල වැඩි වෙච්ච ගමන් තවත් අඩු වුණා තවතරින් මේ දැන් වැසක් එකෙන් පස්සේ තවත් අඩු වෙලා තියෙන දෙකයි කියන්නේ කැම කන්න එන වෙලාව කට්ටිය බලන්න මේ මේසෙන් බලන්න කවුරුත්ම නෑ හතර පස් දෙනෙක් විතර ඉන්නේ මොකද ගොඩක් අඩු ඉස්සර මේමනේ මේස ඔක්කොම පිරීලා වාඩි වෙලා කනවා දැන් ගොඩක් අඩුයි ගොඩක් හෝටල්ස් වාලා තියෙන්නේ අපිටත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ දැන් දැන් හුඟක් මේ බිස්නස් එක අඩුයි ඒ කියන්නේ දැන් මිනිසුන්ට එදිනෙදා ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ හම්බ වෙන පඩිය මැදි මිනිසුන්ට ගෙදර කාල බීලා ඉන්නේ ඉතින් ඇවිල්ලා කඩේකින් කන එක බොහොම හදිසියෙන් වෙන්නේ මිනිස්සු 100 දෙනෙක් ගත්තොත් වැඩට එන අඩු ගන්න ඒකෙන් 25 30ක්වත් එන්නේ නැහැ කඩවලින් කන්න ඩවල් වලටත් පාඩු කරගෙන දෙන්න බෑනේ ඒවයි දෙන්න පුළුවන් පරිම අඩුවෙන් දෙන්නේ දුන්නත් ඒ ගානටත් මිනිසුන්ට වියදම් කරගන්න තත්ත්වයක් නැහැ එසක් වලින් පස්සේ ඉඳලා සෑහෙන මේ බිස්නස් වල ඩ්‍රොප් එකක් තියෙනවා මේ මම හිතන්නේ මිනිසුන්ගේ ස්පෙන්ඩින් පවර් එක අඩු වෙලා ඒ වගේම තමයි අපේ බැලුවත් එහෙම වියදම අනිත් පැත්තෙන් වැඩි වෙලා තියෙනවා වෙසක් වලට වලින් පස්සේ තමයි මේ ඩ්‍රොප් එක ආවේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ඉඳලා තියෙන මේ ගණන් වලට අපි තාම කෑම දෙන්නේ හරි ඒතකොට බිත්තරේ එක මිල රුපියල් 50 ගානකින් වැඩි වෙලා තියෙනවා ඒනවාට ඒත් අපි තාම බිත්තරයක් රුපියල් 25ට ගත්ත ගානටම තමයි අපි තාම කෑම එකක් දෙන්නේ එළවලු මිල දැන් මේ දවස්වල බොහොම සීග්‍රෙන් වැඩි වෙලා තියෙනවා ව්‍යවසායකයෝ හැටියට මේ බැලුවොත් එහෙම අපි බොහොම මාරුවෙන් මේ දේවල් කරගෙන යන්නේ අපිට කිසිම මේ සහනයක් කිසිම තැනකින් ලබා දෙන්නේ නැහැ නේ ඇන අමාරුවෙන් මේ වහන් නැතුව අපි අතින් මේ දවස්වල සල්ලි දාලා මේ බිස්නස් එක බොහොම රෝලක් ගෙනියන්නේ තව ඉදිරියට මෙහෙම ගියොත් එහෙම අපිට මේක වහලා දාන්න තමයි වෙන්නේ ජනාධිපතිවරයා සමෘද්ධිය අහෝසි කරන්නේ නැති බවට පොරොන්දුවක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා සමෘද්ධිය නැති කරන්න උත්සාහ කළොත් තමා ආණ්ඩුවට සහය දෙන්නේ නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අවධාරණය කරනවා ආණ්ඩුවේ වැඩේට බාධා කරන කවුරු හරි කතා කරනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. සම්මුර්ධිය සත්‍යමත් කරලා ඉස්සරහට යනවා නම් අත් දෙකම ඔසවලා සමස්ත සම්මුර්ධි ව්‍යාපාරයේ සහයෝගය දෙනවා. හැබැයි ඒක විනාශ කරන්න හැදුවොත් ඒකට හේතුව ගන්න පුළුවන් උපරිම විරෝධතාවය විතරක් නෙමෙයි ගත හැකි උපරිම ක්‍යාමාර්ග ගන්නවා. සම්මුර්ධි ව්‍යාපාරය නැති කරොත් මගේ ආණ්ඩුව ඉන්නේ නැහැ. ඒක ඕන කෙනෙකුට දන්නවා. මොකද සම්මුර්ධි ව්‍යාපාරය කියන්නේ මේ මිනිස්සු හදාගත්ත ඉතාම සත්‍යමත් රටේ වැඩ පිළිවෙල. ජනාධිපතිතුමා පොරොන්දු වුණා සම්මුර්ධිය නැති කරන්නෙත් නැහැ. සම්මුර්ධි නිලධාරීන්ගේ රැකියාවට ප්‍රශ්නයක් කරන්නෙත් නැහැ. මේක සත්‍යමත්ත ගෙනියනවා කියලා. ජූලි මාසේ පළවෙනි දේ ඉඳලා අස්සසුම වැඩසටහන යට සියපි මුදල් දීම ලබා දීම ආරම්භ කරනවා. සමෘද්ධියම තමයි මේ ක්‍රියාවලියේ සිද්ධ වුණේ රටේ ජනතාවගෙන් බරපතල චෝදනාවක් තිබෙන නුසුදුස්සන් සඳහා ප්‍රතිලාභ ලබා දෙනවා සුදුසු එළිය ඉන්නවයි කියලා. ඒකට විසඳුමක් විදිහට ගරු ජනාධිපතිතුමා මේ වැඩසටහන පටන් ගත්ත සමාජ සුබ සාධන මණ්ඩලය මගින් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් විපක්ෂ නායකතුමා කියනවා මේ ණය ගෙවා ගැනීම පිටිපන්ද බොරු බිල්ලෙක් මවලා තියෙනවා අය ලංකා ආණ්ඩුව කියලා. ඉතින් බිල්ලා නම් බිල්ලට මුණ දෙන්නේ කොහොමද කියලා එතුමා කියන්න එපා.
මොන මිනිහා මොන බත් පිඟානට කෙලහලාගෙන දුවගෙන ගියත් බලේ තියෙන තැනට අපි කවදාවත් ප්‍රතිපත්තිය වෙනස් කළා ඔය චෞර වලල්ලට එකතු වෙන්නේ නැහැ සජිත් මහත්තයාගේ බස් එකෙන් ගොඩක් අය බහිනවා දොරටු දෙකයිනේ බස් එකේ සමහර අය නම් පස්සෙන් නැගිනවා ඉස්සරහම බහිනවා සමහර අය ඉස්සරහම නැගලා පස්සෙන් බහිනවා සජිත් මහත්තයා එක කොන්දොස්තර නම් මේක කොහොමද බේරගන්නේ බලන්නකො එටයිද්ද වෙනකොට මොකද වෙන්නේ කියලා අපි රජයට කියනවා ඩොලර් එක වැඩි වෙනකොට බාණ්ඩ මිල වැඩි කරලා ජනතාවට උහුලන්න බැරි තරකට ගියා නම් ඩොලර් එක අඩු වෙනකොට ඒ වාසිය පාරිභෝගිකයට ලබා දෙන්න අවශ්‍ය පියවර ගත යුතුයි රුපියල් 800ට 900ට තිබ්බ සිවිඳි මිල මේ වෙනකොට රුපියල් 2600ට හනුම ඇවිල්ලා අපේ රට ගිනි තියුවානේ තවමත් ඕන වඳුරෙකුට පුළුවන් මේ රට ගිනි තියන්න මේක වෙලා තියෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ බුද්ධි මට්ටම පිළිබඳ ප්‍රශ්නේ එහෙම ඇරෙන්න මෙතන ජාතිවාදයක්වත් ආගම්වාදයක්වත් නැහැ තවමත් මේ රට ඕන වඳුරෙකුට ගිනි තියන්න පුළුවන් වැඩබැරි ආණ්ඩුව ජාතිවාදය හා ආගම්වාදය පාවිච්චි කරමින් තිබෙනවා සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජනතාවගෙන අපි ඉල්ලා හිටින්නේ මේ වැඩබැරි ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා මිසක් අපි එකිනෙකා සතුරු කඳවුරු වලට අහු නොවි ඉන්න අපි වග බලාගත යුතුයි වැටලා තියෙන වලේ රට ගොඩේනවා මිසක් මේ වෙලාවේ අවදානිය මොකද යුත්තේ ජනාධිපති අපේක්ෂක ගැන නෙමෙයි රට දිනු කරන්නේ කොහොමද දුෂ්කර තත්ත්වෙන් රට ගොඩ ගන්නෙ කොහොමද ඒකට තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ඔයා දැන් උතුරු අන්තවාදයේ දකුණු අන්තවාදයේ ඉන්න දේශපාලන නායකයන්ගේ ක්‍රියාකාරවල වලට මේ රටේ හිඩසලසමින් නැවත රාජපක්ෂ පවුලේ කවුරු හෝ බලයට ගේම සඳහා පාර කපන බව අපිට පේනවා මේ හදන්නේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන අනාගතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස වත්මන් සභාපති ශම්මි සිල්වා නිතරගෙන් අද තේරීපත් වුණා ඒ අනුව ඔහු 2023 සිට 2025 දක්වා කාල සීමාව තුළ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරය සඳහා තේරීපත් වුණේ මොහන්ද සිල්වායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද පැවැත්ුණා. එෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස වත්මන් සභාපති ශම්මි සිල්වා නිතරගෙන් තේරීපත් වුණා. ශම්මි සිල්වා මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙසයි කටයුතු කරමින් සිටියේ. ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරීපත් වූ තුන්වන අවස්ථාව මෙයයි. ඒ අනුව ඔහු 2023 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ සිය දුරේ කටයුතු කරනු ඇත. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් मोहन අපි ඒකට ඇත්තටම අනුමැතිය දුන්නා මොකද අපිට දැන් හම්බෙනවා වගේ ඩබල් අමවුන්ට් අපිට හම්බෙනවා ඉතින් ඇත්තටම බැලුවොත් ලෝකේ ඔකලා ඔක්කොම දන්නවනේ 90%ක්ම ඉන්දියාව උතනින් ගියොත් එම 90%ක්ම කමර්ෂල් වැලියු එක යනවා ඉතින් ඒවා ඔක්කොම බල්ලා තමයි අපිටත් මිලියන් ඩොලර් තව 15ක් 16ක් වැඩි වුණා එකේ හැම රටටම ඔක්කොම යුනිනිමස්ලි එකට ඇග්‍රී වුණා අනිත් හැම රටවල් ඔක්කොම රටේ ප්‍රධානම ධන ආයෝජනයක් බවට පත්widetilde තමයි පේනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මම දැන් රටේ නායකයත් ඔබ පිළිගත්ත දෙයක් දෙති සංචාර තවත් අපිට ක්‍රීඩා කණ්ඩායම් ලංකාවට එන අවස්ථාවක් හැම ටුවර් එකක්ම අපිට අඩුම ගානේ 100 125 මිලියන් විතර යනවා එක ටුවර් එකට සවුත් අප්‍රිකා ඒ ටීම් එක එනවා ජූන් වල අනිත් එක අපේ කාන්තා ක්‍රිකට් එකත් දැන් හුඟක් උඩට ඇවිල්ලා තියෙනවා ඔහුගේ දවසක ලංකාවට ආපු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතය අහිම් කවල පරීක්ෂණයකට මේ පරීක්ෂණය කර එන්නේ ඉස්සෙල්ලා ICC එකට පැමිණිලා කලේ කවුද ICC එක දන්නවනේ මෙතන මොකද්ද වෙන්නේ කියලා මේන් බොඩි එක බලාගෙන ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා මොකද මේන් බොඩි එකෙන් තමයි අපිට සල්ලි දෙන්නේ ඒගොල්ලන්ගේ සල්ලි මේවා කරන්න එතකොට අපිට අපේ account pass කරලා යවනකම් අපිට ICC එකෙන් සල්ලි එවන්නේ නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට අගතියක් වෙනවා දැනිච්ච හැටි ඒගොල්ලන් ඇවිල්ලා මේකට ඉන්වෝල්ව වෙනවා ලංකා දේශපාලන බලපෑම් තියෙන බව ඒගොල්ලන්ට දැනිච්ච නිසා තමයි ඒගොල්ලෝ ඇවිල්ලා විමර්ශනයක් ආරම්භ කරේ අනිවාර්යෙන් ඒක ICC එක ලංකාව විතර නෙමෙයි ලෝකේ අනිත් ක්‍රිකට් ගහන හැම රටවල් එක දිහාම බලාගෙන ඉන්නවා දැන් කියන්න පුළුවන් ද මේ ප්‍රසිද්ධ සභාවේදී මොනවද ඔබතුමාලා රැදි වෙච්ච දේශපාලන බලපෑම් කිය නෑ ඒක ඉතින් අපිට මෙතන කියන්න ඕනේ නෑ ඇත්තටම දේශපාලන බලපෑම් අපි ඒක හරි ෆෝරම් එකේදී අපි කියලා තියෙනවා අපි කියලා ඒක ජනාධිපතිතුමාටත් අපි දන්නලා තියෙනවා අපි ඒක වෙනම මේ වකුර මේක ඇත්තට මම හිතන්නේ මේ ෆෝරම් එක ඒක කියන ෆෝරම් එකක් නෙමෙයි මේ සමගින් සියත රාත්‍රී පුවත් එකාශ්‍රය අවසන් වෙනවා ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.